ඉතාම පහසුයි කරන්න පුළුවන් එකම දේ තමයි නව පාර්ලිමේන්තුවේ පනතක් ගේනවා පනත් ගෙනල්ලා හෝ පනත් කෙටුපතක් ගේනවා තුනෙන් දෙකේ ඡන්දයක් ඕනේ නැහැ සරල බහුතර ඡන්දයක් තමයි ඕනේ භාගික ඡන්දයක් තිබ්බාම ඇති 113 ඒක කරන්න පුළුවන් ඒ වගේම මේ පනත් කෙටුපත ගෙනල්ලා පළවෙනි වර කියවලා දෙවර වර කියවලා සමහර කෙනෙකුට ඕනනම් පුළුවන් ශිෂ්ටාධිකරණයට ගිහිල්ලා අභියෝග කරන්න ඒ සියලුම දේවල් වෙලා පාර්ලිමේන්තුවේ ස්වාධිපත්‍යය තමයි වැදගත් ඒ අය කියනවා නම් මෙහෙම විශ්‍රාම වැටුපක් අවශ්‍ය නැහැ කියලා ඒ දේ ගන්න හැබැයි ඒ අර ඒ අයට ලැබිලා තියෙන තානාපති පාස්පෝර්ට් එකක් වෙන්න පුළුවන් ඒගොල්ලන්ට ලැබිලා තියෙන දීමනා වෙන්න පුළුවන් පෞද්ගලික ලේකම්ලට දෙන සල්ලි වෙන්න පුළුවන් එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ වැටුප් වෙන්න පුළුවන් ඒ ඕන දෙයක් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි වුණ ගමන් නවතිනවා ඒතොර නව පාර්ලිමේන්තුව පත් වෙනකන් ඒ අයගේ විශ්‍රාම වැටුප එකපාරටම නවත්තන්න බෑ අනිත් සියලු දීමනා සියලු දේවල් සියලු පහසුකම් නවත්තන්න පුළුවන්